සුබ දවසක් යාළුවනේ. ඔන්න රස රහසක් තුලින් තවත් අලුත් වීඩියෝ එකක් ඔයාලට අරන් ආවා. අපි කලින් වීඩියෝවෙන් කතා කළා කොහොමද ගෙදරදි පහසුවෙන්ම විචලනය මගින් ආහාර කල්තබා ගන්න කියලා. ඉතින් මේ වීඩියෝවෙන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විචලනය වගේම තවත් වැදගත් මාතෘකාවක් ගැන. ඔව්, අද අපි කතා කරන්න යන්නේ අච්චාරු දැමීම නැත්තම් පිකලින් කියන ආහාර සංරක්ෂණ ක්‍රමය ගැන. අච්චාරු කිව්වහම ලංකාවේ ඕනම කෙනෙක්ට ඉස්සෙල්ලාම මතකෙට එන්නේ අපි සිංහල අවුරුද්දට හදන සිංහල අච්චාරුවනේ. හැබැයි මං අද කතා කරන්නේ ඒ අච්චාරුව ගැන නෙමෙයි. ලංකාවේ අපි අතර ප්‍රසිද්ධ වෙලා තියෙන සිංහල අච්චාරු කියන ආහාරය අපිට කල් තියාගන්න පුළුවන් වෙන්නේ දවස් දෙක තුනක් නැත්තම් උපරිම සතියක් වගේ කාලයක් විතරයිනේ. හැබැයි මම අද මේ කියන්නේ යන අච්චාරු දැමීම කියන ක්‍රමය යටතේ හදාගන්න ආහාරයක් අපිට පුළුවන් වෙනවා අවුරුද්දක් පමණ කාලයක් කල් තබා ගන්න. මේ විදියට සකස ගන්න ආහාර අපිට කෙලින්ම ආහාරයට ගන්න වගේම තවත් ආහාරයක් එක්ක එකතු කරගෙන ආහාරයට ගන්නත් පුළුවන් වෙනවා. එහෙනම් අපි බලමු මොකද්ද මේ අච්චාරු දැමීම නැත්නම් පිකලින් කියන්නේ කියලා. අච්චාරු දැමීම කියන වචනේ විද්‍යාත්මක හැඳින්වීම වෙන්නේ ක්ෂාරයක් තුළ නිර්වායු පැසවීම මගින් ආහාර සංරක්ෂණය කියන තේරුමයි. ඉතින් අපේ ගෘහණියංගාව අනිවාර්යයෙන්ම තියෙන එදිනදා භාවිතයේදී අපි භාවිතා කරන ක්ෂාරයක් තමයි විනාකිරි කියන්නේ. ඉතින් අපිට මේ අච්චාරු හදන්න තාම පහසුවෙන් විනාකිරි භාවිතා කරන්න පුළුවන්. විනාකිරි වගේම අපිට මේ සඳහා අධිසාන්ද්‍ර ලුණු ද්‍රාවණ, අධිසාන්ද්‍ර සීනි ද්‍රාවණ හා තෙල් වර්ගත් භාවිතා කරන්න පුළුවන් වෙනවා. මේ අච්චාරු දැමීමේ ක්‍රමය ලෝකයේ ආහාර සංරක්ෂණ ක්‍රම අතරින් ඉතාම පැරණි ඉතිහාසයක් තියෙන ආහාර සංරක්ෂණ ක්‍රමයක්. විශේෂයෙන්ම වසරේ එක් කාලයක විතරක් ආහාර භෝග වගා කරන රටවල් වල ඉතාමත් වැඩි වශයෙන් මේ ආහාර සංරක්ෂණ ක්‍රමය භාවිත වෙනවා. මේ විදිහට මේ ආහාර සංරක්ෂණ ක්‍රමයට ගොඩක් අය ඉතාම බහුල වශයෙන් යොමු වීමට ප්‍රධාන හේතුව විදිහට සැලකන්නේ මේ ක්‍රමයේ තියෙන ඉක්මන් බවයි. ඒ කියන්නේ මේ ක්‍රමය මගින් අපිට පුළුවන් වෙනවා ඉතාම කෙටි කාලයක් තුළදී ආහාර සකස ගන්න. ඒ වගේම තමා මේ විදිහට සකසගත් ආහාරවල රසය වගේම වර්ණය ඉතාමත් අනන්තයි. ඉතින් අපි බලමු මොනවද අපිට මේ විදිහට සකස ගන්න පුළුවන් ආහාර කියලා. ප්‍රධාන වශයෙන්ම අපි බහුලව භාවිත කරන ඕනෑම වර්ගයේ එළවලුවක්, ඒ වගේම පළතුරක් අපිට මේ සඳහා භාවිත කරන්න පුළුවන්. එළවලු වර්ග සකස ගැනීම සඳහා අධිසාන්ද්‍ර ලුණු ද්‍රාවණ හා විනාගිරි බහුල වශයෙන්ම භාවිත කරනවා. ඒ වගේම තමා පළතුරු සංරක්ෂණය සඳහා අපි වැඩි වශයෙන් යොදාගන්නේ අධිසාන්ද්‍ර සීනි ද්‍රාවණය. මස් මාළු වගේ අධික ප්‍රෝටීන් අඩංගු ආහාර සඳහා යොදාගන්නේ තෙල් වර්ගයි. එහෙනම් අපි දැන් බලමු සකස ගැනීමේදී ආහාරවල රසය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා කරන කලින් ඒ වගේම අපි මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික වැඩි දියුණු කර ගැනීම සඳහා කිරීමක් කරගන්නවා. මේකට සුදුලියට අච්චාරු ආකාරයට ආහාර සකස ගන්න අපි ඇලිමේ සුළු අමුද්‍රව්‍ය පුරුදු පොතු ගන්න වෙනවා. අමතර රසකාරක එකතු කරගන්න. ඉතින් ටිකක් සීනි අච්චාරු සකස ගැනීමට භාවිතා කරන එළවලුව, එතකොට ලුණු ටිකක්, ගම්බිරිස්, කුරුඳු පොතු කරාබු නැටි ටිකක්. මේ දේවල් සූදානම් කරගත්තට පස්සේ අපි භාවිතා කරන එළවලුව හොඳට පිරිසිදු වෙන්න සෝදලා පොතු ඇරලා කුඩා කැබලි වලට කපා ගන්නවා. කපාගත් එළවලුව කලින් සකසගත්ත භාජනයට අපිට අහුර ගන්න පුළුවන්. මේ සඳහා භාවිත කරන බෝතලය ගැන කතා කරනවා නම් අපි මුලින්ම මේ බෝතලේ හොඳට පිරිසිදු වෙන්න හොදලා වියලි තත්ත්වයට එන්න වතුර බිඳුවක්වත් නැතුව වියලි තත්ත්වයට එන්න තියාගන්න. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අපේ විනාකිරි ටික, සීනි, ලුණු
භාජනයකට දාගෙන ඒ පරිමාවටම සමාන පරිමාවෙන් වතුර දමාගෙන හොඳින් නටව ගන්නයි. මේ විදිහට සකසගත් ද්‍රාවණය දැන් අපි එළවලු දාලා සකසගත් බෝතලයට පුරව ගන්න පුළුවන්. බෝතලයට පුරව ගත්තට පස්සේ ඒකේ තියෙන වායු බුබුලු ඉවත් වෙන විදිහට පොඩ්ඩක් හොලවලා අපිට හොඳට මෝඩිය තද වෙන්න වහ ගන්නවා. මේ විදිහට හොඳට වහලා බෝතලේ තියෙන ද්‍රාවණය පරිසර උෂ්ණත්වයේ මට්ටමට එනකන් අපි සිසිල් ස්ථානයක මේ බෝතල් රඟදව ගන්න ඕනේ. පරිසර උෂ්ණත්වයට ආවට පස්සේ අපිට පුළුවන් ශීතකරණයක දාලා මේක පරිභෝජනයට අරගන්න. ශීතකරණයක් තුළ දින දෙකක් තුනක් තිබීමෙන් මේ ආහාරයට සුදුසු මට්ටමටපත් වෙනවා. හැබැයි රසවත්භාවය තවත් වැඩි කරගන්න ඕනේ නම් දින 5ක් 6ක් තබා ආහාරයට ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. එහෙනම් ඔයාලට දැන් පුළුවන් ඕගලන්ගේ ගෙවත්තේ හැදෙන අමතර එළවලු පළදාව මේ විදිහට සකසගෙන වැඩි කාලයක් භාවිතා කරන්න. රසරහසක් YouTube channel එක හරහා මේ වගේ වටිනාතරතුරු ගොඩක් දැනගන්න අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා.